Welcome back to my YouTube channel. I'm Devindi. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ මගේ night time routine එක. මේ දවස්වල හවස් යද්දි අපිට හොඳටම වහිනවා. ඉතින් අදත් ඒ වගේ වැස්ස දවසක්. ඒ නිසා අද මගේ හවස් වරුව මගේ රෑ වරුවම ගේ ඇතුළටම වෙලා තමයි මට ගෙවන්න උනේ. මට අද ටිකක් විශේෂ පාර්සල් එකක් ආවා. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්කම ෂෙයා කරගෙන ඔයාලත් එක්කම ඒක ඕපන් කරනවා කියලා. ඉතින් පාර්සල් එක ආවෙ නම් උදේ. හැබැයි මේක ඔයාලට පෙන්වන්න ඕනේ නිසා මං හවස් වෙනකම්ම තියාගෙන හිටියා. ඉතින් ටිකක් අමාරු වුණාට ඉන්න මොකද ඇතුළේ තියෙන දේවල් බලන්න ඕන නිසා. කොහමින් කොහම හරි මං ඉවසගෙන හිටියා හවස් වෙනකම්. ඉතින් මේක එව්වේ විශේෂ කෙනෙක්. ඒ විශේෂ කෙනා ඔයාලම අතරින් කෙනෙක්. ඉතින් මගේ YouTube වීඩියෝ බලලා මම කියලා දෙන ගොඩක් දේවල් ෆලෝ කරන කෙනෙක් කියලා එයා කිව්වා. ඉතින් එයා කි මට ස්පෙෂල් දේවල් ටිකක් අද එව්වා. ඒ තමයි රාමෙන්. ඉතින් ඔයාලා දන්නවා මං කොරියන් ස්කින් කෙයා වලට එහෙම ගොඩක් ආසයිනේ. වගේම තමයි කොරියන් ෆුඩ්ස් වලටත්. මං හිතන්නේ ගොඩක් ගැල ළමයි මේ වෙද්දි මාරම ආසයි මේ දේවල් වලට. ඉතින් අක්කි අක්කිගේ නම කවි. කවි අක්කි මට එව්වා රාමෙන් නූඩල්ස් වගේක්. ඉතින් ඒ අක්කි එයාගේම කියලා බිස්නස් එකක් පටන් අරගෙන තියෙනවා රාමෙන් නූඩල්ස් සෙල් කරන්න. ඉතින් ඒ නිසා එයා මටත් එවලා තිබ්බා. රාමෙන් විතරක් නෙමේ තව විශේෂ දේවල් එයා එවලා තිබ්බා. මම ඒ ටිකත් ඔයාලට අනිවාර්යෙන්ම පෙන්නන්නම්. ඉතින් මේ රාමෙන් ගැන කිව්වොත් එම ඇත්තටම මාරම රසයි. අනිවාර්යෙන්ම කාලා බලන්න. මට ඇත්තටම අර ආසාව තිබ්බට රාමෙන් වලට මීට කලින් මම මට කන්න චාන්ස් එකක් හම්බුනේ නැහැ. කියන්නේ අර ලංකාවේ හැදලා තියෙන ප්‍රීමයිකින් ඒක මම කෑවා. හැබැයි මට ඔරිජිනල් කොරියන් එක කන්න චාන්ස් එකක් හම්බුනේ නැහැ. ඉතින් මේ පාර නම් ඔන්න මට චාන්ස් එකක් හම්බුණා. ඉතින් මේ ටික ඉවර වෙච්ච ගමන් මං ආපහු අනිවාර්යෙන්ම ඕඩර් එකක් දාලා අක්කිගෙන් ගන්න එක ගන්නවාමයි. මොකද ඒ තරමට රසයි මේවා. මං ඩිස්ක්‍රිප්ෂන් එකට ලින්ක් එක ඇඩ් කරන්නම් අක්කගේ පේජ් එකේ. රාමෙන් එක්ස්ප්‍රෙස් කියලා තමයි අගේ පේජ් එක තියෙන්නේ. අනිවාර්යෙන්ම ගිහලා චෙක් කරලා බලන්න. නූඩල්ස් අරගෙන රාමෙන් අරගන්න මාරම රසයි. ඒ වගේම තමයි ගානත් හරිම සාධාරණයි. රාමෙන් එක තව විශේෂ දේවල් දෙකක් අකියවලා තිබ්බා. ඒ තමයි සැන්සවෙරියා ප්ලාන්ට්ස් දෙකක්. ඉතින් මේ දෙකම මංගව තියෙන ಜಾති නෙමෙයි. අර මං කලින් පෙන්නපු එක නම් මාරම ලස්සනයි. කවියකිගේ අම්මිගේ බිස්නස් එක තමයි මේ ලස්සන ප්ලාන්ට්ස් සෙල් කරන එක. ඉතින් මං අනිවාර්යෙන්ම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරනවා කිගේ පේජ් එක. ඒත් එක මැසේජ් කරලා රාමෙන් එහෙම නැත්නම් පැලගන්නව නම් හරි එඕනික කියත් එක කතා කරගෙන අරගන්න. ඔයා ඒව ගත්තත් නැතත් මම පේජ් ලින්ක් එක දානවා. පේජ් එකට ලයික් එකක් හරි දාලා එන්න. මොකද ඒක යාට ලොකු උදව්වක් වේවි. තව එයාගේ බෝල අත්තක්කරු වලින් ලස්සන ලියුමකුත් මට එවලා තිබ්බා. ඉතින් මං හරි ආසයි ලියුම් කියවන්න. මොකද සාමාන්‍ය මේ කාලේ ලියුම් අපිට හම්බෙන්නේ නැහැනේ. ඉතින් මං ගොඩාක් ආස දෙයක් තමයි ලියුම් කියවනා කියලා කියන්නේ. ඉතින් thank you so much. මං ඒක අරන් තියාගන්නවා ඔයාව මතක් වෙන්න. Thank you so much කවියක්කි මට මේ ලස්සන දේවල් ටික එවුවට ඔයාට. ඉතින් පාර්සල් එක ඕපන් කරලා දැන් මම යන්නේ එක්සර්සයිස් කරන්න. මම අනිවාර්යෙන්ම
එක්සයිස් කරන මොකද මම මේට කලිනුත් කියලා තියෙනවා මට තියෙන හරි ඉක්මනට මහත් වෙන්න බලන එකක් අර අපි කියන්නේ වතුර බිව්වත් මහත් වෙනවා කියලා අන්න ඒ වගේ ඉතින් මහත් කෙසේ වෙතත් ඉක්මනට බඩේන්න බලනවා ඒ නිසා මම ගොඩක් වෙලාවට එක්සයිස් කරනවා අද ගොඩක් වෙලාවට මං කලින්නම් කරේ එළිය පොඩක් ජොගින් යන එක වගේ හැබැයි දැන් ළඟකදී නම් මගේ ඇතුළෙම ඉඳන් තමයි එක්සයිස් කරන්නේ මොකද මේ දවස්වල විශේෂයෙන්ම වහිනවා එළියට යන්න කොහොමත්ම බැහැ. ඉතින් වර්කවුට් කළා ඉවරුණාට පස්සේ මම යන්නේ පොඩි වොෂ් එකක් දාගන්න. වොෂ් එක දාගෙන ආවට පස්සේ වොෂ් එක දාලා පිජාමා කිට්ටයකට මාරු වෙලා දැන් මම යන්නේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඔයාලා දන්නවා මම ගොඩාක් කාලවලට රිලැක්ස් වෙන්න තෝරගන්නේ එක්ක පොතක් කියවනවා එහෙම නැත්නම් වීඩියෝ එකක් බලනවා සින්දුවක් අහනවා අද මම තෝරගත්තේ වීඩියෝ එකක් බලන්නයි සින්දුවක් අහන්නයි ඒ ලස්සන කටහඬත් මගේ යාළුවෙක්ගේ එයාගේ පේජ් එකේ ලින්ක් එකත් මං ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරන්නම් කැමති අයට පුළුවන් ලස්සන සින්දු අහන්න ගිහිල්ලා දැන් මම යන්නේ මගේ ඩිනර් එක රෙඩි කරගන්න අද මම කන්නේ රාමෙන් එකක් ඉතින් මට ඉවසිල්ලක් තිබුණ නෑ මේකක රස බලනකම් කොහොම හරි මං ඉක්මනට හදාගත්ත රාමෙන් එකක් මොකද මේ වෙදිමට බඩගින්න ටිකක් වැඩිපුර දැනිලයි තිබුණේ ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත නූඩල්ස් එක රාමෙන් එක ඇත්තටම මේක මාරම රසයි මම ඔයාලට පෙන්වන අර කහපාට පැකට් එක අන්න ඒක තමයි මේක චීස් ෆ්ලේවර් එකක් එකෙන්නේ මාරම රසයි ඇත්තටම අනිවාර්යයෙන්ම කාලා බලන්න අරගෙන තාමෝ කාලා නැත්තම් මොකද ඒ රහ එක්ස්ප්ලেইন කරනවට වඩා හොඳම දේ තමයි කාලා බලන එක මම සාමාන්‍යයෙන් කාමරේ තියාගෙන කැම කන කෙනෙක් නෙමෙයි පුංචි පුංචි දේවල් ඇරෙන්න හැබැයි අද මට වැඩ කරන්න තියෙන නිසාම මට සිද්ධ වුණා මගේ කැම එක අරගෙන එන්න මගේ මේසෙ උඩට කැම එක කන ගමන් මම මගේ කලින් කරපු vlog එකක් දාගත්තා බලන්න මම හරි ආසයි මාවම රස විඳින්න කියන්නේ මගේ ෆොටෝස් බලන්න මගේ වීඩියෝස් ආයෙ බලන්න මම මාරම කැමති ඉතින් මම හිතන විදිහට මේ ලෝකේ මට ඉන්න හොඳම රස විඳින්න හොඳම රසිකයා මම මට තරම් මට ආදරය කරන්න පුළුවන් වෙන කෙනෙක් මේ ලෝකේ ඇති කියලා මම හිතන්නේ නැහැ. දින අරගෙන ඉවරනාට පස්සේ ආපහු වොෂ් එකක් දාලා දැන් මම යන්නේ මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටීන් එක පටන් ගන්න. මේ රුටීන් එක ගැන කිව්වොත් එහෙම මගේ ස්කින් එකේ ලොකු වෙනසක් කරන්න මට උදව් වුණ රුටීන් එකක් තමයි මේක. ඉතින් මේ රුටීන් එක මම ස්කිප් නොකර හැමදාම රැයට ෆලෝ කරනවා. ඉතින් ඒ නිසාම මට හිතුණා ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද ගොඩ දෙනෙකුට අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට්ස් ටික උදව්වක් වෙයි ඒගොල්ලන්ගේ ස්කින් එක ලස්සනට හදාගන්න. මුලින්ම මම මගේ මොන ක්ලෙන්ස් කරගන්නවා. ඒකට මම පාවිච්චි කරනවා කොසාරෙක්ස් බ්‍රෑන්ඩ් එකේ එන low pH good morning ක්ලෙන්ස් එක. good morning කියලා කිව්වට මම ගොඩක් කලකට මේක පාවිච්චි කරන්නේ night time එකට මගේ මොන පිරිසිදු කරගන්න. මේ දවස්වල විශේෂයෙන්ම මම පාවිච්චි කරනවා මොකද වැස්ස නිසා මගේ ස්කින් එක ගොඩක් oily වෙන්න බලනවා. ඒ නිසා ඒ oil ගතිය control කරගන්නත් එක්ක මම මේක රැට පාවිච්චි කරනවා. මීට අමතරව තව ෆේස් වොෂ් එකක් මම පාවිච්චි කරනවා මේ දවස්වල දැන් සති 3ක විතර කාලයක් ඉඳන්. ඒකිනුත් මගේ ස්කින් එකට ලොකු වෙනසක් ඇති වුණා. හැබැයි මම අද කියන්නේ නැහැ මොකක්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. මොකද ඊළඟ වීඩියෝ එකෙන් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙලයි ඉන්නේ. මේ සතියේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටින් එක දෙනවා වගේම අලුත් ප්‍රොඩක්ට් එකක් එක්ක ලබන සතියේ මම ඔයාලට මෝර්නින් රුටින් එක අරගෙන එනවා. මොන ක්ලෙන්ස් කරගත්තට පස්සේ මම මගේ ටෝනික ඇප්ලයි කරනවා. මං අද ඔයාලට මගේ ටෝනික පෙන්වන්නෙත් නැහැ. මොකද ලබන සතියේ වීඩියෝ එකෙන් මම ඒක අනිවාර්යෙන්ම
ඔයාලට පෙන්නන්නම් ඒක පුංචි රහසක් පුංචි නෙමෙයි ලොකු රහසක් මගේ ස්කින් එක ගොඩාක් වෙනස් කරපුවා ඒගොල්ලෝ පහුගිය ටික කියවන මගේ ස්කින් එක ලොකු වෙනසක් තියෙනවා කියලා අන්න ඒකට හේතුව තමයි මම අර හංගන ප්‍රොඩක්ට්ස් ටික හංගන්න බය වෙන්න එපා මම අනිවාර්යයෙන්ම ලැබෙන සතිය වලත් එක එක ෂෙයා කරගන්නවා ටොනික් ඇප්ලයි කරාට පස්සේ මම දැන් යන්නේ මගේ නයිට් සීරම් එක ඇප්ලයි කරන්න මේක විව්‍ය බ්‍රෑන්ඩ් එකේ එන නයිට් ටයිම් සීරම් එක ඇත්තටම මගේ ජීවිතේ මට හම්බෙච්ච සීරම් වලින් ගොඩක් හොඳ සීරම් එකක් විශේෂයෙන්ම අඩු මුදලකට ගන්න පුළුවන් ගොඩක් හොඳ සීරම් එකක් විදිහට මම කැමති මේක හඳුන්වලා දෙන්න ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් මට තියෙන කම්බිනේෂන් ස්කින් එකක් ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් වුණා ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුට ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙකුට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සීරම් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ස්කින් එකේ ලොකු වෙනසක් වඩ බලන්න පුළුවන් මේ සීරම් එක යූස් කරන්න ගත්තට පස්සේ වැස්ස කාලේ එනවා කියන්නේ මගේ මුනේ පිම්පල්ස් නිතරම එන්න බලනවා. ඉතින් එකක් හොඳ වෙද්දී ආපහු එකක් එනවා. කොච්චර ස්කින් එකට ට්‍රීට් කරත් ඒ දේවල් නවත්තන්න පොඩ්ඩක් විතර අමාරුයි අපිට. ඉතින් ඒ නිසා මං නිතරම පිම්පල් පැච් තියාගෙන ඉන්නවා. පිම්පල් එකක් එද්දිම අයිස් කියුබ් වලින් පොඩ්ඩක් ඒ තැන තවලා ඊට පස්සේ පිම්පල් පැච් එකක් අලවනවා. හැමුණාම අර පිම්පල් එක වර්ස්ට් වෙන්නේ නැතුව අයින් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලොකුවට ලං හිටින ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන් නයිට් මොයිස්චරයිසර් එක කියලා කියන්නේ අපිට ස්කිප් කරන්නම බැරි එකක් මම පාවිච්චි කරන්නේ විව්‍ය එකේන නයිට් ක්‍රීම් එක ඇත්තටම ඔයාලා දන්නවා මම ක්‍රීම් පාවිච්චි කරද්දි ක්‍රීම් තෝරගද්දි ගොඩාක් සැලකිලිමත් වෙන කෙනෙක් කියලා. ඉතින් එහෙම හොඳට හොයලා බලලා තෝරගත්ත ප්‍රොඩක්ට් එකක් මේක. මොකද අද වෙද්දි බ්ලීචින් තියෙන ප්‍රොඩක්ට්ස් තමයි හැම තැනම තියෙන්නේ. හරිම ප්‍රවේශමෙන් හරියට හිතලා බලලා කල්පනා කරලා ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳට චෙක් කරලා තමයි ප්‍රොඩක්ට් එකක් මේ වෙද්දි තෝරගන්න වෙලා තියෙන්නේ. ඉතින් බ්ලීචින් කියලා කියන්නේ සමට කිසිසේත්ම හිතකර දෙයක් නෙමෙයි. ගොඩක් අය සුදු වෙන්න ආසාවට පාවිච්චි කරනවා. හැබැයි ඒකෙන් ගොඩක් අතුරු ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක බ්ලීචින් තියෙන ප්‍රොඩක්ට්ස් නම් පාවිච්චි කරන්න එපා. මගේ මේ විව්‍ය ක්‍රීම් එක කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නිසා මම පාවිච්චි කරනවා. දැන් මම ගොඩක් කල්ලිනම් පාවිච්චි කරනවා මේක. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. නයිට් ක්‍රීම් එක අප්ලයි කරලා ඉවර වුණාට පස්සේ මම මගේ ලිප් වලට ලිප් බාම් එකක් විදිහට වැස්ලින් ඇප්ලයි කරනවා. ලිප්ස් වලට විතරක් නෙමෙයි මගේ වැලමිට හරියටත් මේ විදිහට මම ඇප්ලයි කරනවා වැස්ලින්. මොකද මේ දවස්වල වැස්ස සීතල නිසා මේ වගේ තැන් ඉක්මනට ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් වැස්ලින් වලින් ඒ ඩ්‍රයි වෙලා තියෙන ගතිය නැති කරලා දෙනවා. දැන් මම යන්නේ මගේ කොණ්ඩ පොඩ්ඩක් පීරගන්න. මගේ කොණ්ඩේ මම සාමාන්‍යයෙන් යට ඉඳන් තමයි උඩට පීරන්නේ. ඒක තමයි කොණ්ඩ පීරන්න හරි ක්‍රමය. එහෙම නැති වුණත් එහෙම අපේ කොණ්ඩ කැඩිලා යන්න බලනවා. ඊට පස්සේ කොණ්ඩ හොඳට පීරගෙන මගේ හෙයා සිරම් එකක් විදිහට මම පාවිච්චි කරන්නේ ආමන්ඩ් ඔයිල් එකක්. ඒ ආමන්ඩ් ඔයිල් එකෙන් ටිකක් ඇප්ලයි කරලා මම කොණ්ඩ ගොතා ගන්න යන්නේ. මට තියෙන දිග කොණ්ඩයක් නිසා රෑට ටිකක් විතර කරදරයි කොණ්ඩ මොන විදිහට දැම්මත්. ඉතින් ගොතාගෙන නිදාගන්න එක ටිකක් පහසුයි. හැබැයි ඒකත් හිටපු ගමන් බෙල්ල වටේ කොණ්ඩ එතෙන්න එහෙම බලනවා. ඉතින් දිග කොණ්ඩයක් තියෙන අය තමයි මේකේ තියෙන ස්ට්‍රගල් එක දන්නේ. කොහොමත් කොණ්ඩේ ආරක්ෂාවට රෑට කොණ්ඩේ ගොතලා නිදාගන්න එක හොඳයි. ඔයාට තියෙන දිග කොණ්ඩයක් වුණත් කොට කොණ්ඩයක් වුණත් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මම නිදියන්න රෑ 12 අනිවාර්යෙන්ම පහ වෙනවා. පාන්දර වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මගේ තියෙන වැඩත් එක්ක විශේෂයෙන්ම වීඩියෝ එඩිට් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ගොඩක් රෑ වුණාම රෑට තමයි වොයිස් කරන්න පුළුවන්. එතකොට අප්ලෝඩ් කරන්නේ වගේ ගොඩක් වැඩ මට තියෙන වැඩත් එක්ක ඇත්තටම හැමදාම වගේ මම නිදියත් ගොඩක් රෑ වෙනවා. ඉතින් දැනුත් ෆෝන් එක චෙක් කරලා සෝෂල් මීඩියා පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා නිදියන්න කලින් අපි හැමෝම මේ දේ කරන්න නේද? ඒක කරලා දැන් මම යන්නේ නිදා ගන්න. ඊට කලින් ඔයාලා දන්නා මම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කරන කෙනෙක් කියලා. මම දැන් මේ කරන්නේ විෂුවලයිස් කරන එක.
විශලයිස් කරන කේදි වෙන්නේ අපි කැමති ජීවිතේ අපි ලබා ගන්න කැමති දේවල් අපිට ලැබිලා තියෙන විදිහට ලස්සනට මවා ගන්න එක සහ ඒ ගැන විශ්වයට ස්තුති කරන එක. ඉතින් මේකත් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන law of attraction method එකක්. අනිවාර්යෙන්ම මේකත් follow කරන්න පටන් ගන්න ඔයා law of attraction follow කරන කෙනෙක් නම්. හැමදාම නිදියන්න කලින් විනාඩි කිහිපයක් වෙන් කරලා ඔයා වෙනුවෙන් මේ දේ ඔයාට කරන්න පුළුවන් නම් ඇත්තටම ඔයාට ගොඩක් සාර්ථක හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක කරද්දී ලකුවට හිතන්න බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාලට පුංචි උදාහරණයක් කියන්නම්කෝ. හිතන්නකෝ ඔයාට ඕනි කියලා ලස්සන ටෙඩි බෙයා කෙනෙක්. ඔයා මෙතෙන්දි කරන්න ඕන ඒ ටෙඩි බෙයා ඔයාට ලැබිලා තියෙන විදිහට, ඔයා එයාව ළඟ තියාගෙන ඉන්න විදිහ, ඔයා එයාත් එක්ක කතා කරන විදිහ, ඒ වගේ දේවල් හිතින් ලස්සනට මවාගෙන ඊට පස්සේ වෙනුවෙන් විශ්වයට ස්තුති කරන එක. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා කැමති ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගෙන, තාම ඔයා මගේ channel එක subscribe කළ නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. Thank you so much for watching.